සුපරදු පරිදිී මහින්ද රාජපක්ෂගේ පවුල මේ වෙනක කටත් ශ්‍රී ලංකාවේ තමන්තු හුරු කුපාලි දේශපාලනය ආරම්භ කරලතීර. මේක මහක්කේද වාචකයක් මේ වෙන විටත් රාජ්‍යපක්ෂ පවුල සමස්තයක් විදියට විදාායිකත් වස්ථාදායක බරපතල විදියට ආක්‍රමණය කරලා තිබෙනවා. ඉදරී මාස හිපය ඇතුළට ඔවුන් අධිකරණයටත් මේ දේම කරන බව තමයි ොහෝ දේශපාලු විචාරකයන්ගේ මමාතේ. ඒ කෙසේ වෙතත් මේ නික්‍ෂක මොහොතේ සියල්මිදිනාගේ අබධානය මුවෙලාතිබෙන්නේ ජාතික ලැස්තු මන්ත්‍රී දුර කොහොමට බෙදලයන්න කියන කාරණය. අපි මීට පෙරත් සඳහන් කරා එක් දස්තම් සේ හැත් හඇතිේ ආණඩුකව වවස්ථාවනුව ජාතික ලැස්ටයේ ලැස්තුව කදලා තියෙන්නේ ජාතික ලැස්තුේ මන්ත්‍රීකමක් දෙන්න අවශ්‍ය කරන්න පදනම සකස් කර තිබෙන්නේ. දේශපාලනයට ක්‍රාකාරිව සහභාගී නොවන එහෙත් ඒ ශේෂත්‍රකගන විශේෂන්ය දනුමක්තිබෙන පුද්ලියව පාර්ලිමේන්තුොට ගෙන්න්නගන්න ්‍යවස්ථාදායකට ගන්න ගන්න. හබේ කනගාටින් කියැනෙට ද්ධරුම් අපේරටඒක මෙහෙම සිදධ වෙන්නේ නෑ. අපේ එරට එක්කෝ ජාති කලයිස්තුවෙන් ගේන්නේ චන්දි ඉල්ලප දිනන්ඩ බැරි කාලකන්න. ඒමන්නතම් චන්දිි පැරදිල්ච කාලාලකන්නේ. ඒ මනතම් තමන්ගේ පවුලට පක්කිලිකං කරන දේශපාන ශේත්‍රයට කිසිසේම් සම්බන්ධයක් නැති බුද්ධලු. මේ සිද්ධි පහුගේ දවස්සල අප ග්‍රම සේක සිරාගෙන් වගේම මහින්ද රජ පක්ෂගේ න මනිමරුවගෙනු දැක්ක. මිටරරණී අලුත්ම තත්ත්ව තමයි ඒදිනේදී අපි හෙළිකරා අපේ ජැනපල පක්ෂයට මේ වනි විට ජාතික ලයිස්ට්‍රින් එක මන්ත්‍රීකමක් ලැබි ලති වෙනවා. හැබයි මේ මන්ත්‍රීක සදා මේ ව විටත් ඥානසාරතරත්ඒවගේ ඥානසාර සහ අතුරුලේ රථන අතරත් දරුණු ගටුමක් පවතියනවා මේ ගැටුම අස්සේ. ම ගෙනෙක් අපේක්ෂන් නොකළ දෙයක් සිද්ධ වුණා ඒ තමයි මේ පක්ෂයේ මහලයි කම්බරය හැටියට කටයුතු කරන. වේතිගම විමලතිස්ස කියෙන හාමුදුරුවෝ මේමවිට අතුරු දහන් වෙලාා තිබෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ජාතික ලයිස්ටේ මන්ත්‍රී දූරය නම්කළයුතු වන්නේ පක්ෂයෙන් ලැ මහල කම්බරයා හෝගේ අත්සරින් තමයි එම අදාල ිය විල්ල ඇවිය ුතුවෙන්නේ මෙ වෙනකොට බොෝ විච්චුන්නාාන්සලගේ මටය වෙලා අර්ථ වෙන්නේ මේ පක්ෂය මානීකම්වරයා සඟවගැනති වෙන්නේ වෙන කවුරුුවත්න මේ ගෝටාබේ රාජ පාසගෙත් මයින්ද රාජ පාසගෙත් පක්කිලිකම් වැඩ කරන පාදඩියව පිරිසක් කියන කාරණී බොහ වෙලාවට මේ වෙන විිට බොදුබලි සේනාව ඇතුළු එම කණඩෑම් සියල්ලම විශ්වාස කරනවා මේ පක්ෂය මානයකම්වරයා මයින්ද කඩය යන්න ටැක්පුුල් කැමැති පුදගලෙකු බොහෝ වෙලාවට ඉදිරි දින කහිපඇතුළද ජාතික ලයිස්ටවන් නම්කිරීමට ඉඩ තිබනවයි කියන කාරණී. මේ වනවිටත් බොදු බල සේනාවත්ඒවගේම අතුරලිය රතනත් මේ සම්බන්ධයෙන් ගන්නට පුළුවන් නෛතික ක්‍රාමාර්ග මොනවාද කියනෙක බලබන්න සවයමින් සිටිනවා. එක සැපතත් මිටෝනනි මෙහිද අපි තේරුම් ගත්යතු වලගත්ම කරන්න තමයි මහින්ද රාජපක්ෂ සුපරිද්ද, කුපාඩි දේශපාලනයේ රටේ ආරම්භ කල්ල තියෙනවා කියන කාරණ. මිටෝර්ණ යකාාග හැටියට තමයි බවන හැදේන්නේි. අපේ හැටියට තමයි පාලමේන්තු නිර්මාණය වෙන්නේි. ඒනිසා ඉදිරයේදීවත් හැටනමලක්ෂයක් හරක්කින්න රටේ බුද්ධම තෙක්ු දට කටයුතු කරන්නට බුද්ධේට මුල්තැනදීලාටයුතු කරන්නට අපි සියලමදනා කටයුතු කරම් ිටවනි අල් ලිතු ජය හනකමති ඔබ සීපත් කරමින් ම ඔබෙන් සමුගන්න. ඔබ සැමටට ජය.